වැඩවල සාර්ථකත්වයෙන් හැම වෙලාවෙම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට විමසන්න බෑ මගේ ප්‍රමාණයට සාර්ථකයි කියන පමණින්ම ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තද කියලා කියන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ අධ්‍යාත්මික තිරංග තද කරන වෙලාවල් තියෙනවා වේගින් යන වාහනය හරවන්න තිරංග තද කරලා බ්‍රේක් ගහලා තමයි මේ වංගු ගන්නට උනේ එකපාර ගත්තොත් එහෙම පෙරලෙන්න පුළුවන් නිසා නිසමගේ ආදර ප්‍රමාන්තේනි ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ තිරංග තද කරනවා එතකොට සමහර ඔබගේ අති සාර්ථක තැන් ඒ විදිහටම වෙන්නේ නැහැ ඒ උනාසේ පළදරනතු කප්පා කප්පාදු කරනවා කියලා කියන්නේ වඩා පළදරන පිණිස මගේ ප්‍රමාන්තේනි අද අපි දකිනවා හරිය ලස්සනට ජේසු පේදෘතුමාගේ නන්දනීය සුව කරනවා මේ ගලීලේ සේවයේ උච්චම තැනක ජේසු ඉන්නේ ජේසු පේදෘතුමාගේ නන්දනීය සුව කරලා ඒ සුවය හරහා අය මොකද කරන්නේ ඈ උනරෝගේ පහව යන්නට අනකලසේක උනරෝගියගෙන් පහව ගියේ එකෙණෙහි මා නැගිට උන්ට උපස්ථාන කළාය ඇය ඇය ගැලෙව්වේ ඇය නිදහස් වුනේ සෝණි උනාසිර උපස්ථාන කරන්න ප්‍රාතිහාර්ය තේරුම එතනයි තියෙන්නේ හැම ප්‍රාතිහාර්යයක්ම තුල ස්වාමීන් වහන්සේගේ පූර්ණත්වයට ගන්න බෝ තව ගැඹුරු ගානුදලෝකට ගමනකට අරගෙන යන එකයි උනාසිර කතා කරලා පාවුරුතම කතා කරලා කියන්නේ ලාභාල කිතුණු වන්ට මෙන් මම ඔබට කතා කෙරෙමි මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කරෙමි එසේ කලේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවිනි ඒවා දැරීම තවමත් ඔබට බැරිය තවමත් ඔබ පෘථග්ජන තත්වයේ අපි ප්‍රමාණිතයි ඒක අධ්‍යාත්මික කිරිබොන තලයක් දැඩි ආහාර දෙන්නේ නැති තැනක් එනිසා ඒ තැනදී ඔබගේ මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ප්‍රාථමික තලයේදී ඔබගේ මාව සාර්ථක කරනවා හැබැයි ගැඹුරට අරගෙන යද්දී අධ්‍යාත්මික තිරංග තද කරන්නට ඕනේ ජේසු ගාවට බොහෝ ජනකායක් අරගෙන යනවා සුව කරන්න ගොඩාක් දෙනෙක් අරගෙන යනවා බැලු බැලමට අති සාර්ථක සේවයක් යක්කු කෑ ගහගෙන වැටෙනවා දා රෝගීන් සුව වෙනවා ප්‍රබල ප්‍රතිහාරය වෙනවා හැමගේ ප්‍රමාණයෙන් ඒ හැම දෙයක්ම ඇතුලේ හැම දෙයක් මැස්සේ එළ මොකද කරන්නේ වහන්සේ යඥාවට යනවා වචන කතා කරලා කියනවා හිරුදාවට බොහෝ කලින් උන්වහන්සේ උදකලා තැනකට ගොස් යඥා කරසේක එතකොට මේ තැනදී මොකද වෙන්නේ පසු දින පාවුණු කරලා උන්වහන්සේ පිටත්ව උදකලා තැනකට වැඩියසේක සමෝහය උන්වහන්සේ සුවගොස් හමු වූ පසු තමන් වෙතින් යන්නට නොදී උන්වහන්සේ නවතා ගන්න තත් කළා. දැන් ඒ හැවිල්ල මොකක්ද? ප්‍රසිද්ධියත් එක්ක මිනිස්සු ඉල්ලන දේ සාර්ථකත්වයත් එක්ක උන්වහන්සේ නතර වෙන්නට ඕන දැන්. අපි ජේසු මොකද කරන්නේ? උන්වහන්සේ කතා කොට මා වෙනත් ධුවරවලටද දෙවනසගේ රාජ්‍ය පිළිබඳ සුභාස දේශනා කළ යුතුය. මා ඒවා වදාරන ලද්දේ ඒ සඳහායි උන්ට වදාළසේක. තවද උන්වහන්සේ ජුදේ ධර්මශාලාව දේශනා කරමින් සිටසේක. යඥාවතුල තාත්ත කතා කරලා කියනවා පුතේ මෙතන සාර්ථකුණාට මෙතන ඉන්න බෑ කියලා. ජේසු ඉගෙන ගන්නවා යඥාවෙන් එතන අත්හැරලා එහා තැනට යන්න. ජේසු ඉගෙන ගන්නවා. ජේසු ඉගෙන ගන්නේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ තාත්ත ජේසුගේ අධ්‍යාත්මික තරංග තිරංග තද කරනවා. ඒ බ්‍රේක් එක ඕනේ උනාසේ තව පැත්තකට අරගෙන යන්න. ඒක නිසා හුදෙක් ඔබේ ජීවිතයේ හැම දෙයක්ම සාර්ථකයි මල්පල දරනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ උනාසේගේ කැමැත්ත යන්නේ බ්‍රේක් නැතුව වාහනයක් කඩාගෙන යනවා කියන්නේ. මගේ ප්‍රේමන්තේ කොච්චර බහනකයිද. ඒ නිසා ස්වාමීන් වහන්සේ අධ්‍යාත්මික තිරංග තද කරන්නට ඕනේ. ඒක ඔබ මම කරන දේ තුල නෙමෙයි ඔබගේ මගේ සාර්ථකත්වය තියෙන්නේ. ඒකයි පාවුලතුමා කතා කරලා කියන්නේ. පාවුල කවරෙක්ද අපොල්ලොස් කවරෙක්ද? සමිඳන් වහන්සේ ඒ ආයත දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණියෝ සේවකයෝ මම පැල කරමි අපොල්ලොස් වතුර දැමිය එහෙත් එහි වැඩිම සැලසුවේ දෙවියන් වහන්සේය වැදගත් වන්නේ පැල කර තැනත්තාවත් වතුර දෙනු තමත්තාවත් නොව
වැඩිම සැලසු තනන් වහන්සේමය. ඒකයි වැදගත් වෙන්නේ. මේ හැම දෙයක් පිටිපස්සේ උන්වහන්සේ ඉන්නේ. එනිසා ඔබගේ ජීවිතය සාර්ථක කරන්න උන්වහන්සේ ඔබගේ ජීවිතයේ සිරණය සමහර වෙලාවට ඔබගේ ජීවිතය තිරංග තද කරලා ඔබ හරවන්නේ උන්වහන්සේ. ජේසු ආඥාවතර කි. ඒ ප්‍රසිද්ධිය ජේසු ආඥාවතර මිනිස්සු ඉල්ලපු දේ කඩලා ස්වාමීන් වහන්සේට හරවන්න උන තර ඒ හැරවුම් ලක්ෂ්‍ය කරගත ආඥාව. සබගේ ජීවිතේ මගේ ජීවිතේ මගේ ප්‍රමාණතේ. අපි ආඥාව තුල නතර වෙලා හිටනවා කියන එක. සාර්ථක වෙච්ච පමණින්ම ආඥාවක් නැතෝ හේ දුවගෙන ගිල බෑ. අපි නතර වෙලා හිටන්න ඕනේ. ඇත්තටම මේ මම කරන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තද? ස්වාමීන් වහන්සේගේ එක සිද්ධිය හරහා ඔබගේ ජීවිත තිරංග තද කරත් කලබල වෙන්න එපා. ඒ නතර වීමක් නෙමෙයි. තිරංග කියන්නේ නතර කරන තැනක් නෙමෙයි. වෙන හැරවුම් ලක්ෂ්‍යයකට වෙන හැරවුම් තැනකට අරගෙන යන තැන. ජීවිත වෙනසකට අරගෙන යන තැන. ඒ නිසා වේගය නෙමෙයි උනාසගේ ක්‍රමවේදය. ඒට වාගේ වේගයට වඩා එහා ගිය අර්ථයක් උනාසගේ ජීවිතරට ආවේ තියෙනවා. ඒ නිසා උනාසගේ අතට ඔබගේ සුඛානම දෙන්න ඔබගේ ජීවිතය අරගෙන යන උන්වහන්සේට බාර කරන්න. උන්වහන්සේ නතර කරලා උන්වහන්සේ වෙනස් කර තැන් වල ඉඳ දෙන්න. එතන කී කරවන්න? සාර්ථකත්වයට පෙරේත වෙලා උන්වහන්සේට අකී කරු වෙන කේ තේරුමක් නෑ මගේ ප්‍රමාදේ. උන්වහන්සේ කියන දේම කරන්න. උන්වහන්සේ ජීවිත ඔබගේ ජීවිතය ඒ තීරණය ගන්න දවසක් කරගන්න. අද දවස මගේ ආදර ප්‍රමාදේ. ආමෙන්. ජෙස්පීනායි.